රුහුණ පෙරට රට අනුරට යන තේමාවෙන් ජාතික ජනබලවේගේ ජනාධිපති දොර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් සංවිධානය කෙරුණු පළමු ජනරැළිය අද පස්වරුවේ පැවැත්වුණේ තංගල්ල නගර මැදේ. විශාලතම ව්‍යායාම උපකරණ අලිවිසල බිග් බසා බම්බල පිටිය. ගැහැණුවා අපිට මේක විශේෂ බැතිවරණයක් වෙන්නේ මේ දූෂිත පාලනය තුළ. අනාරක්ෂිත තැනටම පත් වෙලා තියෙන්නේ ගැහැණුවා අපි. අද අපි ප්‍රවෘත්තියක් ඇහුවොත් පත්තරයක් බැලුවොත් අපිට අහන්න වෙන්නේ ගැහැණුන්ට කොච්චර අනාරක්ෂිත සමාජයක්ද අද පවතින්නේ කියලා. ඉතින් ඒ නිසා කිසිම සැකයක් නැහැ. තංගල්ලේ ගැහැණු සූදානම්, දකුණු පළාතේ ගැහැණුන් සූදානම් කියන බව අද මේ අපි පවත්වන මංගල රැලි තුනේ අපිට ඔප්පු කරන්න පුළුවන් වෙනවා. අපි වෙනුවෙන් කතා කරන්න පුළුවන් නායකයෙක් පත් කරන්න අපි සූදානම් කියන එක. මේසරේ ජනාධිපතිවරණය අපිට හොඳ දේශපාලන පාඩම් උගන්වලා තියෙනවා. මොනවාද? 2019 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණ කරන ගෝඨාභය රාජපක්ෂනේ. අද වෙලා තියෙන මොකද්ද? අද පොහොට්ටුවක් නැහැ. නටුව විතරයි තියෙන්නේ. දැන් නාමල් රාජපක්ෂ නටුවට වෙලා ඉන්නේ. මම දැක්ක ඔය මොනපතේ දාලා තියෙනවා නාමල් රාජපක්ෂට බරපතලම තරඟ තියෙන්නේ සිරරත්න හාමුදුරුවොත් එක්ක කියලා. අපිට කිට්ටුවටත් එන්න පුළුවන් කමක් නැහැ. ඉලට ඉන්න අපිට පහලින් කවුද? සයිස් ප්‍රේමදාස මහත්තයත් තියෙනවා, රයිල් මහත්තයත් තියෙනවා. ඉතින් දෙකට බෙදිච්ච UNP එකත් එක්ක අපිට සටනක් තියෙනවා කියලා කියනකො අපිට සටනක් නිසා අපි කියන්නේ මොකද්ද? මේ ජනාධිපතිවරණය නාම යෝජනා දෙනකොටම ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය තහවුරු කරලා අවසන් වෙච්ච එකක් තියෙන්නේ අපිට 21 තියෙන්නේ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් සහතිකය ගන්න විතරයි. දැන් අපි දන්නවා සතුරා විශාල ලෙස කලබලයට පත් වී තිබෙනවා. අවලාද, අසත්‍ය තොරතුරු, බොරු ප්‍රචාර හැමතැනම පිඹ පිඹ යනවා. මේවා කියන්නේ නිදන් කඩපු අය, පුරාවස්තු කඩපු අය, මේ කියන්නේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය. මේ චෝදනා එල්ල කරන අය අපේ රටේ සැතපෙන බුදු පිළිමේ පපුව පළලා නිදන් හොයපු අය. අපි දන්නවා කවුද කියන්නේ. දුටු ගැමුණු රජුරුවන්ගේ කඩුව හොයන්න තැන තැන පන්සාල දේවාල කඩපු අය, පොඩි කාලේ ආසාවට ඇතුම් මරපු දල එකතු කරපු අය. එනිසා මේ රටේ ශිෂ්ටාචාරය, මේ රටේ සංස්කෘතියට කරන්න පුළුවන් සියලුම විනාශයන් කරපු කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහා ඉන්නවා. අපි මේ රටේ වංචාව නතර කරනවා, දූෂණය නතර කරනවා, වංචනිකට දඬුවම් දෙනවා, සොරාගත්තු දේපල පවර ගන්න වැඩසටහනක් හදන්න ඕන. පරිගැනීම නෙවෙයි, අපි නීති හදලා දෙන්නම්, රේගු දෙපාර්තමේන්තුව සුද්ධ කරලා දෙන්නම්, ආණ්ඩුව කාර්යක්ෂම මැදිහත් කරලා දෙන්නම්, ලෝකයේ තියෙන වෙළඳපොළෙන් පංගුවක් අපි හොයලා දෙන්නම්. අපි සැලැස්මක් හදලා තිබෙනවා, ආර්ථික සැලැස්මක් වගේම අධ්‍යාපන සැලැස්මක් හදලා තිබෙනවා. මේ සැලැස්ම දියත් කිරීම සඳහා අපි විශාල වැඩකොටසක් දැන් කරලා තිබෙනවා. ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් ඔබගේ තෙල් මිලත් ඔබගේ විදුලි බිලත් අඩු කරන සැලැස්මක් එක්ක තමයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපි සැලැස්මක් හදලා තිනවා ගුණාත්මක ඖෂධ අඩු මිලකට පුරවැසියන්ට ලබා දෙන්න පුළුවන්. ඒ වැඩේ කරනවා ජාතික ජනබලවේගයේ ආණ්ඩුව. ඒ විතරක් නෙමෙයි, අද දරුවන්ගේ පාසල් පොතක් ගන්න ඕන, පැන්සලක් ගන්න ඕන, පෑනක් ගන්න ඕන, ආණ්ඩුව පත්තක් ගන්නවා. අපි ඔයගලන් සහතිකයක් දෙන්නම්. ජාතික ජනබලවේගයේ පළමු ආණ්ඩුවෙම අධ්‍යාපන පොත් උපකරණ සඳහා තියෙන බද්ද අයින් කරනවා. ඒතරක් අපෙන් අහන බදු ආදම් හොයාගන්නකෝ, හොයාගන්න පුළුවන්. අදත් බදු නොගෙවන සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. අරක්කු සමාගම් කෝටි 600 ගණනක් බදු ගෙවන්නතු ඉන්නේ. අපි බදු ඉතාම සරල කරලා ඒ බදු එකතු කිරීම සඳහා සැලැස්ම හදනවා. ආණ්ඩුවට ආදායම එනවා. එතකොට අපිට ආහාරවලට, සෞඛ්‍යයට, අධ්‍යාපන උපකරණවලට බදු ගහන්න ඕනේ. මෙතර කල් තමුන්වන්සේලා මේ රටේ ජනතාව ඡන්ද දීලා හැදුවේ රට වට්ටන ඒගොල්ලෝ ගොඩ යන ආණ්ඩු. අපි පළවෙනි වතාවට ආණ්ඩුවක් හදමු. රට පෝසත් වෙන ජනතාව සතුටින් ඉන්න ආණ්ඩුවක්. ජාතික ජනබලවේගය ආණ්ඩුව. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.